ආයුබෝවන් කියා දෙන්න ආදරේ තරම් පසුගිය කොටසේ ඔයාලා දකින්න ඇති ස්නේහ නිර්වන්ව ආපහු එයා ගාවට ගෙන්න ගන්න කරපු උප්පල වැට්ටිය ස්නේහ කියන්නේ පුංචි කාලේ ඉඳන්ම සල්ලිකාර පවුලක හැදුණු කෙල්ලෙක් හිත ඇතුලෙන් නිර්වන්ව එයාට ඕන වුණාට නිර්වන් ළඟට ගිහින් ආයෙත් වැඩට එන්න කියන ස්නේහට බැරි වුණේ අන්න ඒ නිසයි ඔයාලා දකින්න ඇති නිර්වන් රැකියාව අතහැරලා ගිය දවසේ රෑ ස්නේහා නිදාගන්නෙත් නැතිව මොනතරම් උත්සාහ කළාද නිර්වන්ට කෝල් එකක් ගන්න හිත හදාගන්න. එහෙම ගත්ත කෝල් එකත් වැඩක් උනේ නෑ. ඒ නිර්වන්ගේ ෆෝන් එක ඕෆ් කරලා තිබුණ නිසා. කාටවත්ම නොපෙන්නුවට ස්නේහා එයාගේ හිතින් ගොඩක් දුක් විඳිනවා. නිර්වන් ආපහු ආවට පස්සේ ස්නේහා නිර්වන්ගෙන් අහනවා එයත් එක්ක මේ තියෙන ගනුදෙනුවට නිර්වන් කැමතිද කියලා. ඉතින් නිර්වන් ආයෙත් මේ රැකියාවට එයිද? නිර්වන්ට හැම කෙනාගෙන්ම හංගගෙන මේ ආදර රැකියාව ස්නේහත් එක්ක කරන්න පුළුවන් වෙයිද? නිර්වන්ට දිගැසිගේ ආදරයට වඩා ස්නේහ ගැන ආත්මගත බැඳීමක් දැනෙනවා. ඒ නිසාම තමයි ස්නේහ එයාගේ වාහනේ පාරයිනි නතර කරගෙන මිනායා එක්ක ඉන්න නිර්වන් දිහා බලාගෙන ඉන්නකොට නිර්වන්ට ඒක දැනුනේ. ඒ වගේම නිර්වන් ගෙදර කාටවත් රස්සාව නැති වුණා කියලා කිව්වේ නෑ. ගෙදර හිටියා වුණත් පුස්තකාලයට ගිහින් කලේ ස්නේහ එයාට හොයලා ඉගෙන ගන්න කියපු දේවල් ඉගෙන ගත්ත එක. මේ නිසාම අපිට හොඳටම තේරෙනවා නිර්වන් මේ ගනුදෙනුවට අනිවාර්යෙන්ම ස්නේහට කැමැත්ත දෙනවා කියලා. ඉතින් ඔයාලට මේ ගැන හිතෙන්නේ මොනවද? ඔයාලට හිතෙන දේ කමෙන්ට් එකකින් සිතුලිසෙයා එක්ක කියන්න. ඔයා තවමත් සිතුලිසෙයාගේ යාළුවෙක් නෙමෙයි නම් සිතුලිසෙයාව සබ්ස්ක්‍රයිබ් කරලා සිතුලිසෙයාගේ යාළුවෙක් වෙන්න. ඔයාල හැමෝටම සුබම සුබ දවසක්.